දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Double sensitive expert by signal. Members of the organisation Sinhala Today filed a complaint with the Judicial Service Commission against former Colombo Chief Magistrate Gihan Pilipitiya, retired High Court Judge Padmini Ranamaka and Judge Dammika Hemapala, urging that they be given an overseas travel ban. ඉතින් අපි පොඩ්ඩක් අහලා බලමු රංජන් රාමනායක අමාත්‍යවරයා ශානි අබේසේකරත් එක්ක කරපු ඊළඟ හඬපටය බීනි සර් අනේ සමා වෙන්න මේ වෙලේ කතා කරාට අනේ නෑ 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 රවි සෙනුගත්ත මහත්තය විශ්වාස අම්මට අන්න ඉලකිරි ඉතින් එයාටත් මුන් කැපිල්ල දානවා ඇති ඔව් සම්පූර්ණ දැන් පොලිස්පති එහෙම එයාට සම්පූර්ණ විරුද්ධයි දැන් ඉන්න මේ ඒක ඒක ඕකට අදාළ නෑ සර් CID එකේ ඉන්නෝ IP කෙනෙක් නංගි කුඩු බිස්නස් කරලා අල්ලලා ඉන්නවා මේ මීටියකට පොලිසියෙන් චුඩු ජාවාරමට අයියෝ පොලිස්පති අයින් කරන්නේ නෑ මේ පොලිස්පතිගේ මේ තියන්නේ පූජිතක තියෙන ප්‍රශ්නේද සල්ලි ප්‍රශ්නේද නැත්නම් බලේ ප්‍රශ්නේ නෑ නෑ බලේ පිළිබඳ දැන් ඔතන දැන් මම ඩිරෙක්ට් කරන එකට සම්පූර්ණයෙන් පොලිස්පති විරුද්ධයිනේ ඔව් ඔව් ඒක කොමිසමනේ දැන් මිස එතකොට පොලිස්පතිත් එක්ක මෛත්‍රී ලෝකයි ඉන්නවද අගමැතිතුමා ඔව් ඒ ඔක්කොමල ඉන්නවා සර් කතා කරලා වැඩ ඔව් දැන් ලොකු උත්සාහයක් තියෙනවා අපේ සීනියර් DIG වයින් කරන්න කවුද ඒ කියන්නේ රවි සෙනෙවිරත්න මහත්තයා කවුද ඒ කරන්න යන්නේ ඒක පොලිස්පති මැදිහත් වෙලා ජනාධිපතිතුමාට කියලා ලොකු කතන්දරයක් යනවා ඒක කෙරුවොත් ඔක්කොම නඩු ටිකට දෙයි හාමුදුරුවන්ගේ පිටට ඉතින් මේ පොලිස්පති කරන වැඩේ ගැන ජනාධිපතිතුමා දන්නේ නැද්ද දන්නවා ඉතින් වාසියට තියාගෙන ඉන්නවා ජනාධිපතිතුමාගේ පුතා කිව්වනේ මේවන් සිල්ලපත් කරන්න කියලා මොකද ජනාධිපතිතුමාගේ පුතයි වය රවි වෛද්‍ය ලංකාර මහත්තයා පුතයි ගහගත්තනේ මඩකලපුවේදි එතකොට නැගෙනහිර බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තමයි පූජිත් ජයසුන්දර මඩකලපුව DIG තමයි රවි වෛද්‍ය ලංකාර මෙවන් සිල්ලා තමයි ASP මඩකලපුව ඔව් එයා ගිහින් ඉවර වෙලා බී රිපෝට් දාලා මේ දහම්ව බේරුවා ඊට පස්සේ මේ මෙවන් සිල්ලා ඊට පස්සේ මෙයා 2015 මැතිවරණේ මේ දින්නට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියන පුතාගේ සම්බන්ධතාවයේ උඩ දැම්ම අපිල් එකක් මම 2003 ගියා ASP බෝඩ් එකට මට දුන්නේ නැහැ මේ FR එක තිබුණේ ඉඳලා තමයි මට දුන්නේ නැත්තේ මම දැන් FR එක නිදහස් මට දෙන්න 2003 ඉඳලා කියලා හැබැයි ඊට පස්සේ බුද්ධික සිරිවර්ධන කියලා දැන් SSP රත්නපුර ඉන්න මහත්තයා තමයි ඩිරෙක්ටර් පර්සනල් එයා බලලා මාක්ෂීට් ගෙන්නලා කිව්ව නෑ නෑ ඔයාට මේක නෙවෙයි ක්ලේම් එක ඔයාට මේ FR එක නිසා නෙවෙයි මේ ප්‍රොමෝට් වෙලා නැත්තේ ඔයා අවශ්‍ය ලකුණු ප්‍රමාණය අරගෙන නෑ එපාර මූ ආපහු අරගෙන ගියා අපිල් එක ජනාධිපතිට ගියාම ජනාධිපති ලිව්වා ආලේ මේ ඉටු කරන්න කාරණේක ලේකම් මේ ඉටු කරන්න අම්මට කිරි 2015 දුන්න 2003ට බැක් ඩේට් කළා ඒස්කි අම්මට බුදු මේව දැන් මම මේ කතා කරා දැන් සර්ට කිව්වයි කියලා දැනගත්තු තුන් හිටි තැන් අයි මේ වෙන අයියෝ ඉතින් ඒ කොටගුණ සැලෙන් එතකොට බුද්ධික සිරිවාදන මහත්තයා කියනවා මට හත් සැරයක් කතා කරා දහම් මේක ෆේවරබල් රිපෝට් එකක් දෙන්න නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා තාත්තා හරි ඉන්ට්‍රස්ට් මේකට කියලා එයාට ඩිරෙක්ට් CID වෙන්න ඕන වුණා දහම් මරා අයියිට කිව්වා එතකොට පොලිස්පති කරන්න දහම් ලොකු මෙහෙවරක් කරානේ පූජිතේ සුන්දර මහත්තයා. ඉතින් මෙයා නෙවෙයිනේ සීනියර්ටි එකට එන්න ඕනේ වික්‍රමසිංහ මහත්තයාටද? හරියට හරි. මෙවන් සිල්ල දාන්න කියලා IG ට ප්‍රෙස් කෙරුවේ දහම්. වාසි කොමිසමරත් කිව්වනේ IG මට මේක ප්‍රෙසිඩන්ට් කියනවා කරන්න කියලා කොමිසම ගිහිල්ලා ඇහුවා ඔය ප්‍රෙසිඩන්ට් කිය. පස් දෙනෙක් ගිහිල්ලා ගියාම ප්‍රෙසිඩන්ට් කිව්වා ඔගොල්ලෝ ස්වාධීන කොමිසමන්නේ සුදුසු කෙනා පත් කරන්න මං කිව්වේ නෑ උක කියලා. ඇඟ බේරගත්තා එයා. හොඳම පොලිස් පොලිපල් තා කොච්චර කල් ඉදීද? අවුරුදු දෙකම හතරක් දුකෙත් තියෙනවා. එයා ඉදින්ද සජිත් ප්‍රේමදාසට මොලේ නෑ ඉරිඳ කරපු කාර්යයන් නිසා සජිත් ප්‍රේමදාසට සිද්ධ වෙච්ච හානිය පිළිබඳව විවේචනය කරමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හිටපු අමාත්‍ය රංජන් රාමනායක මැතිමත් එක්ක කරන සාකච්ඡාව මේ සර් පව් කියලා හිතනවනේ හලෝ අනේ පව් කියලා හිතනවා නේ සයිචෝ මේ ඒ උනාට මේ සර් බලන්න ආද කියපු කතා එයාට මොනතරම් ඉතිහාසය ගැන දැනුමක් තියෙනවද නේද ඔවද කතාද මේ වගේ මිනිහෙක්ගේ වැඩ ඒ වගේ ඔළුවක් තියෙන මිනිහෙක් නෑ නේ මේ මනුස්සයෙන් වැඩ ගන්න කවුරුත් නෑ නේ හලෝ ඇත්තම කතන්දරේ සජිත් සර්ටවත් උහුම දැනුමක් නෑ නේ හලෝ ඇත්ත කතාව මිනිහා හොඳයි ට්‍රෙෂරි එකේ සල්ලි නම් බෙද බෙදින්න වැඩි බබා මිනිස්සු දන්නේ මම අර සල්ලි බෙද බෙදෙන සජිත් ගැන මිනිස්සු ආසයි කියන වැඩි නෑ මිනිසුන් හරි පුහු දේවල් වලට කැමති මේ මනුස්සයෙක් තියෙන
දැනුම් සම්භාර වන් අපිට විනාඩි 5ක් ඕනනම් අපි දින විනාඩි 10කදී ඉඳන් ඉඳ අපි දැනන දේවල් කොච්චර ඉගෙන ගත්තද කොහොමද අපි ආර්යව නාගත්තේ මට්ටසි මල්ල කෙලිය නලව නලව කියන සොළුව හොල්ල හොල්ල නෝන්ඩි කියන්නේ අයියේ දැන් ඔය වෙච්ච ඩැමේජ් එක අපිට හදන්න බැරි ඩැමේජ් එකක් ඒ වුනේ මම අරමනුසයා බබ කෙවල් 100 කිලෝ ඕපන් කරපු එක වෙක්ක දවසින් කෑවනේ මේ ඒ බල සත්‍ය රබ සෙරපු දාගෙන කරගට ඉරකන් ඇවිදලා ඇවිදලා අවුරුදු ගානක් හදාගත්ත එක දවසින් ගෑනි වැලේ කෙලෙව්වා වැඩක් නැහැ හලෝ කතා කරලා කවදාවත් ඔය ගෑනුන්ව දාන්න හොඳ නැහැ මේ ඉස්පාරේ මේ ලෙඩක් 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 ඒවල ඔව් අනවශ්‍ය මගුලක් අනවශ්‍ය මගුලක් ඉතිංව නායකත්වය බලාගෙන ඉන්න මිනිස්සු මොනා වුණත් ශිරන්ති එහෙම කවදා ස්ටේජ් වල කතා වෙ කරන්නේ කතා ගන්න ගියේ වගේද බබ මේ රනිල් ලොක්කාගේ මයිත්‍රිත් කවදාවත් බබ එහෙම ඒකනේ අර ක්වොලිටි නේ බබ